මේක තමයි කාර් එක ටොයෝට කැම්රි 2006 කාර් එකක් මම ගත්තේ සතියකට විතර කලින් ටොයෝටා ජපාන් වලින් ගත්තේ ඩීලර් කම්පැනි එකෙන් මේක ලිමිටඩ් එඩිෂන් කාර් එකක් ඔරිජිනලි ඇලෝ වීල් එනවා මේ කාර් එකට රෝද හතරම ඩිස්ක් බ්‍රේක් තියෙනවා ඊට පස්සේ මේක තමයි කී එක කීලස් එන්ට්‍රි අපි කී එක අතේ තියාගෙන මේ බටන් එක ප්‍රෙස් කරලා එතුවට යන්න පුළුවන් කී එක සාමාන්‍යයෙන් ප්‍රොක්සිමිටි ඒ කියන්නේ කිට්ටුවට ගෙනාවට පස්සේ ඔටෝමැටිකලි ඩෝස් අන්ලොක් වෙනවා පොඩක් අද වහිනවා අද වාහනේ වතුර මම ඉස්සරහ පෙන්නන්නම් ඉස්සරහ බොනට් එක ලස්සනට තියෙනවා ඉස්සරම කියන්නේ වාහනේ 6th generation ටොයෝට කැම්රි එකක් එන අවුරුදු මේ කාර් එකේ මැනුෆැක්චරින් ඉයර් එක 2006 ඒ වුණාට කාර් එක හොඳටම පාවිච්චි කරපේන පාවිච්චි කරලා තියෙනවා ඔයගොල්ලන්ට පේනවා බොනට් එකේ තියෙන බොඩි ලයින් බොනට් එක හයියයි ඉස්සර හෙඩ්ලයිට් ටික පැති පින්නුවා මම ඉස්සලා පෙන්නුවා අපි යන් පිටිපස්සේ බොනට් එක sorry පිටිපස්සේ ටික ලීඩ් එක තියෙනවා පිටිපස්සේ ටේල් ලයිට්ස් ඔය ටික තමයි බේසික් ටික ඊට පස්සේ අපි වාහනේ ඇතුළ රිවිව් එකක් කරමු මම දැන් ආවා ෆ්‍රන්ට් ෂීට් එකට ඔයගොල්ලන්ට පේනවා මෙතන මොකද ෆ්‍රන්ට් ෂීට් එකේ ඩ්‍රයිවර්ට දීලා තියෙනවා විදුරු හතරම කන්ට්‍රෝල්ස් සහ විදුරු හතර කන්ට්‍රෝල් කරන එක නවත්තන්න පුළුවන් ඉස්සරහ තියෙන බටන් වලින් යට තියෙන ලොක් කියලා බටන් එකක් පොඩි බටන් එකක් ඒකෙන් කරන්නේ වාහන ස්පීඩ් ලොක් ඒ කියන්නේ 60 කිලෝමීටර 25ට වඩා වැඩි වෙනකොට ඔටෝමැටික් ඩෝස් හතරම ලොක් වෙනවා ඒක අන්ලොක් වෙන යාපා අපි GLEV එක පාකින් එකට දැම්මට පස්සේ අපි පාකින් එකට නොදා ඩ්‍රයිව් මෝඩ් එකේ තියදී කවුරු හරි මග ලොක් කරන් යන්න ඕන නම් ඒ බටන් එකේ බොට පස්සේ ඩෝස් අන්ලොක් වෙනවා එතකොට කාට හරි පුළුවන් අරින්න ඊට පස්සේ මම උගලන් පෙන්නන්නම් ස්ටීරින් වීල් එක මේක තියෙන මල්ටි ෆන්ක්ෂන් ස්ටීරින් වීල් එකක් මල්ටි ෆන්ක්ෂන් ස්ටීරින් වීල් එකක් මේක ඔක්කොම කන්ට්‍රෝල්ස් තියෙනවා මෙතන තියෙන රේඩියෝ එකේ හරි කැසට් එකේ හරි සාද්‍ය අඩු වැඩි කරන්න යට ඊතල වගේ තියෙන්නේ FM මොකක්ද ටියුනප් වලට මේ පැත්තේ තියෙන ටෙම්පරේචර් ස්විච් එක එකෙන් පුළුවන් AC එකේ ටෙම්පරේචර් අඩු වැඩි කරන්න ඔෆ් කරන්න පුළුවන් නැත්නම් ඔටෝ මෝඩ් එකට දාන්න පුළුවන් යට තියෙනවා ෆෝන් බටන් එකක් අපේ ෆෝන් එක මේකට කනෙක්ට් කරන්න පුළුවන් කනෙක්ට් කරලා අපිට කෝල් answer කරන්න ඩිස්කනෙක්ට් කරන්න පුළුවන් ස්පීකර්ස් වලට join වෙන ඔටෝමැටිකලි ෆෝන් එක මෙතන තියෙනවා මම ඔයාලට පෙන්නන්නම් ඒක push start බටන් එක එකවර press කරාට පස්සේ on වෙනවා මොකද ignition on වෙනවා pairing が完了しました ignition on වෙනවා on වෙනකොට මෙතන display button එකේ බොට පස්සේ මේක change වෙනවා mode ඔයාලට පේනවා ඔකට දැන් කිලෝමීටර් කොච්චර දුවද 19761යි මම වාහනේ සති දෙකකට කලින් ගත්තේ එතකොට 19450ක් වගේ දුවල් තිබ්බේ දැන් මේ ගාන ඊට පස්සේ අප ප්‍රෙස් කරන වෙලදී ටෙම්පරේචර් එක ඊට පස්සේ ටැංකියෙන් දුවන්න පුළුවන් කිලෝමීටර් ගාන දැන් තියෙන තෙල් වලින් මේ වගේ ඩීටේල් පෙන්නනවා ඊට පස්සේ මෙතන තියෙන ඕගලන්ට පේන ක්‍රූස් කන්ට්‍රෝල් බටන් එක මේ බටන් එකෙන් කරන්නේ අපි හයිවේ එකේ වගේ යනකොට අපිට පැයකට කිලෝමීටර් 100ට වගේ ඇස්ලේටර් තියාගෙන යන්න බෑ අඩු වැඩි වෙනවා ඒ වගේලාට මේක ප්‍රෙස් කරලා පල්හැට ඇද්දට පස්සේ අපි යන ස්පීඩ් එකට වාහනේ සෙට් කරලා ඇස්ලේටර් එකෙන් පය ගන්න පුළුවන්. ඒතර මේ වගේ ෆීචර් කිසි දෙයක් නැහැ මේ දැන් ඔය ලක්ෂ 90ට 80ට සෙල් වෙන ප්‍රීමියෝ වල ඇක්සියෝ සහ අලුත් ප්‍රීමියෝ වල ඇක්සියෝ වලත් නැහැ. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා මම අරලා පෙන්නනවා මෙතන යට අට තියෙන සීට්ස් කන්ට්‍රෝලර්ස්. මේ සීට්ස් ඔක්කොම ඉස්සරහට පස්සට කරන්න ඔක්කොම සීට් කන්ට්‍රෝලර් ඉලෙක්ට්‍රොනික සීට් කන්ට්‍රෝලර්ස් තියෙන මෙතන. එතන මොකද කැම්රි කියලා ඩෝ ස්ටෙප් එක තියෙනවා. මෙතන තියෙනවා මොකද ඩෝ ස්ටෙප් එකේ පේන රෑට වගේ ලයිට් එකක්. ඊට පස්සේ මම ඔයාලන්ට කියන්නම් මේකේ එතන තියෙන සන්වයිසස් ඒ වචර වැදගත් නැහැ. ඔයාලා පෙන්නන්නම් මෙතන තියෙනවා ඩෑෂ්බෝඩ් එක. ඩෑෂ්බෝඩ් එකේ ඔක්කොම මේ මැටිරියල් සොෆ්ට් ටච් ලෙද මැටිරියල් තියෙනවා ඔක්කොම ලෙද ස්ටීරින් වීල් එක ලෙද ස්ටීරින් වීල් එක මෙතන ඩෝ පැනල් එකෙත් මේ පාට් එක ලෙද මෙතන වෙල්වට් තියෙන්නේ ඉතුරුව ප්ලාස්ටික්ස් සහ සෙන්ටර් කන්සෝල් එක ගත්තොත් ඕගොල්ලන්ට බලන්න පුළුවන් වුඩ් ට්‍රිම් එකක් මොකක්ද දීලා තියෙනවා ඩෝස් වල තියෙන වුඩ් ට්‍රිම් එකක්
ඊට පස්සේ මෙතන තියෙනවා infotainment system එක. මෙතන ඔයගොල්ලන්ට FM, AM මොකද AM ඔක්කොම දියන්නේ CDs මේකට දාන්න පුළුවන්. මේක press කරන පස්සේ මේක open වෙලා මෙතෙන් CD MD දාන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙතන AC තියෙනවා. මේක dual AC වාහනයක්. ඉස්සර කට්ටියගේ AC මෙතන control කරපුවා temperature එක. පස්සේ ආයේ AC එක මෙතෙන් control කරන්න පුළුවන්. ඔයගොල්ලන්ට පේනවා පස්සේ මෙතන තියෙනවා පස්සේ ආයට AC bins. ඊට පස්සේ මේක වැදගත්ම කතාව කියන්නේ මේකේ තියෙනවා ආරක්ෂා සම්බන්ධ කිව්වොත් ඊට පස්සේ මෙතන ඩ්‍රයිවර්ගේ ආබෑග් එක ස්ටියරින් වීල් එකේ ඩ්‍රයිවර්ගේ කර්නේ ආබෑග්ේ තියෙනවා මෙතන ඉස්සරහා මෙතන තියෙනවා ඉස්සරහා පැසෙන්ජර්ගේ ආබෑග් එක ඉස්සරහා පැසෙන්ජර් දෙක කර්නේ ආබෑග් මෙතන දිල තියෙනවා ඊට පස්සේ මෙතන සයිඩ් ඉම්පැක්ට් වලටත් එයා බෑග් එකක් දිලා තියෙන ඩ්‍රයිවර්ගේ සීට් එකේ සයිඩ් එයා බෑග් එකක් දිලා තියෙන වාහනේ පැත්තෙන් හැපුවා මෙතින් එයා බෑග් එක ඕපන් වෙනවා අනිත් පැත්තේ සීට් එකෙත් ඒකම තියෙනවා මෙන්න සයිඩ් අන් යා බෑග් එක මෙතන තියෙන්නේ ඊට පස්සේ පස්සේ සීට් එක ගත්ත මෙතන මෙතන තියෙනවා ආම් ටෙස්ට් එකක් මේ මම පුතත් එකෙන් සෝරි ආම් ටෙස්ට් එකක් දීලා තියෙනවා ඒක උසර පසර කරන්න පුළුවන් මෙතන පස්සේ පැසෙන්ජර් සීට් එක දීලා තිනවා කාඩ්න යා බෑග් ඕනනම් අපිට පිටිපස්සට මේ වගේ දීලා තිනවා රිය කාඩ් නේකුත් ඒක මම මොකක් ස්විච් එකක් නැහැ ඒක මැනුවල් තමයි වෙන්නේ ඊට පස්සේ මෙතන ස්පීකර් සිස්ටම් එකක් ගත්තොත් මම පිටිපස්සේ ස්පීකර් දෙයක් තියෙනවා මෙතන ඊට පස්සේ ඉස්සරහා ඩෑෂ්බෝඩ් එකේ ඔය එන්ඩ් දෙකේ තියෙන ස්පීකර්ස් දෙකක් ඊට පස්සේ ඩෝස් බින් වල තියෙනවා ස්පීකර්ස් ඔක්කොම ස්පීකර්ස් හයක් දීලා තියෙනවා හොඳ සවුන්ඩ් සිස්ටම් එකකුත් තියෙනවා ඊට පස්සේ මෙතන ගත්තොත් සෙන්ටර් කන්සෝල් එක බලන්න පුළුවන් ඔක්කොම ද කප් හෝල්ඩර්ස් දීලා තියෙනවා මෙතන තියෙන ඇස්ට්‍රේ එක මෙතනත් මොකද දීලා තියෙනවා කන්සෝල් බොක්ස් එකක් ඉතින් මේ ෆීචර් ටික තමයි මේ වාහනේ තියෙන්නේ ඒවා හයි එන්ඩ් ෆීචර් ප්‍රීමියම් කාර් වල තියෙන ෆීචර්ස් තියෙන්නේ මේ ෆීචර්ස් නැහැ මේ වගේ එයා බෑග්ස් මොනවත් ඔය ඉන්දියන් වාහන වල නැහැ සහ මේ වගේ එයා බෑග් 8ක් ඔය දැන්ගෙන ප්‍රීමියම් අලියන් වලත් නැහැ ඒකින් හින්දා මේ වාහනේ මිල මං කියන්න මේ වාහනේ බලන්න වහලා මෙතන රීඩින් ලෑම්ප්ස් තියෙනවා මෙතන සන්ග්ලාස් දෙක දාන්න ස්පේස් එකක් දීලා තියෙනවා ඊට පස්සේ මෙතන තියෙන ලෑම්ප් එක හතර දෙනාටම මේ වගේ හෑන්ඩ්ස් තියෙන වාහනේ ඉතින් මේ වාහනේ ඔයගොල්ලන්ට මෙතන මෙතන පස්සේ පැසෙන්ජර්ස්ලාට ඇස්ට්‍රේ එකක් දීලා තියෙනවා ඔයගොල්ලන්ට පේනවා ඉතින් මේ වාහනේ හරි මේ වහලා පෙන්නනවා හරි ක්ලීන් මේ වහල මේ සීට් පෙන්නන්න තම පාච්චිකල් නෑ වගේ හරි ක්ලීන් එකට ඔක්කොම තියෙනවා. ඉතින් මේ වාහනේ මුදල මම කියන්නම්. ගාන තමයි. වාහනේ මුදල ගැන කතා කරමු. ඔය දැන් මේකේ වැදගත්ම කතාව දැන් මම දැන් තමයි කියන්න ගන්නෙ. දැන් මම මේ වාහනේ ගත්තේ ප්‍රීමියම් ග්‍රේඩ් වෙහිකල් එකක් දුර තියෙන කිලෝමීටර් 19000යි. උදතින් කිලෝමීටර් 19000යි ප්‍රීමියම් ග්‍රේඩ් එකේ වාහනයක් මම මේ වාහනේ ගත්තේ කීයද කියලා හිතුවොත් ඔගොල්ලෝ පුදුම වෙයි මේ වාහනේ ගත්තේ යෙන් ලක්ෂ 3.40යි මට ටැක්ස් එක ගන්න මෙහි පර්චේසින් ටැක්ස් ගෙවන්න ඕනේ 10%ක් සහ වාහනේ කම්පල්සරි ඉන්ෂුරන්ස් දාන්න ඕනේ ඒවත් එක්ක ඔක්කොම ගියේ යෙන් එකට ඇඩ් වුණා තව 160000 කියන ලක්ෂ වලින්. එතකොට ලක්ෂ 5ක් වගේ යෙන් වලින්. එතකොට ලක්ෂ සාමාන්‍යයෙන් 9 මාරක් වගේ තමයි වාහනේ උනේ. ඒ වුණාට වාහනේ බොඩි ප්‍රයිස් එක විතරක් 340000ක්. ඒ කියන්නේ ලංකාව මුදලින් ලක්ෂ 6ක් වගේ. එතකොට අපි මේ වාහනේ මෙහෙම අරගෙන ලංකාවට දානවා නම් ලංකාවට අනකොට ඒ මොනවත් ඉන්ෂුරන්ස් මොනවත් දාන්න ඕනේ. ෂිපින් ප්‍රයිස් එක විතර ඇඩ් කරන්න ඕනේ. ලංකාවට දාන්න ගන්නකොට එහෙම ලක්ෂ 6කට මෙහෙම වාහනේ ගන්න පුළුවන් ෂිපින් ප්‍රයිස් එක අපි ලක්ෂ 2ක් ඇඩ් කරොත් ලක්ෂ 8කට ලංකාව වරායට මේක යනවා එතකොට වාහනේ 2006 ඒකකින් දදා තමයි එච්චර අඩුවට මෙහෙ දෙන්නේ එතකොට දැන් මම වැදගත් කතාව දැන් මේ දවස්වල අර සයින් Facebook වල යනවා දිවිරූප මහත්තයාගේ Facebook එකේ වීඩියෝ සයින් කරනවා අර කෑගල්ලි මහත්තයා ජපානින්ද වාහන එක්ස්පෝට් කරන වෙන කන්ට්‍රිස් වලට ඒගොල්ලෝ හරියට පොයින්ට්
වැදගත් පොයින්ට් එකට කතා කරන්නේ නැහැ කියලා හිතුව හින්දා පොඩ්ඩක් ඒකට ඇඩ්වර්ටයිස් මොකද්ද ඇඩ් කරන්නේ මම කතා කරේ මොකද්ද දැන් ලංකාවේ වාහන ඉම්පෝට් කරන ලෝ එක තියෙන්නේ අවුරුදු 3ක් පරණ කාර් විතරයි ලංකාවට ගේන්න පුළුවන් එතකොට අවුරුදු 3ක් පරණ හින්දා මෙහෙන් ඉම්පෝට් කරන එක්ස්පෝට් කරන මිනිහෙක් මෙහෙන් එක්ස්පෝට් කරන මිනිහ ලංකාවට අවුරුදු 3ක් පරණ වාහනයකුත් ගන්න අවුරුද්දක් අවුරුද්දයක් වගේ පරණ වාහනයක් ගන්න මොකද වාහනේ අරගෙන පාක් කරලා කන්ටේනර් පෙට්ටියක් හොයාගෙන ඒ කන්ටේනර් පෙට්ටියට දානකම් කල්යන හින්දා එකට මාස 6ක් විතර යන හින්දා සමහර අවුරුදු 2ක් එකමාරක් පරණ වාහනයක් තමයි ගන්න. එතකොට සමහර මේ වාහනේ ඒ කාලේ ඇවිල්ලා තියෙන්නේ දෙම යන 6th generation කාර් එකක් දැන් තියෙන 8th generation ඒ කාලෙත් yen 134කට වාගේ ඒ කාලේ නම් ලංකාවේ වෙන්නේ මෙහි yen එක මාරුනේ රුපියලකට වාගේ ලංකාවේ ලංකා මුදල් 134ක් වාගේ දැන් yen එක මාරු වෙන්නේ 180කට මාරු වෙන්නේ ඒ කියන්නේ yen ලක්ෂයක ලංකාවෙන් 180,000ක් ඒ කියන්නේ මොකද දැන් වාහනේත් මේ වාහනේ ඒ ගානම ඒ කාලේ විකුණන ගානම අලුත් ජෙනරේෂන් එක විකුණන්නේ 34කට ලක්ෂ එතකොට දැන් yen රේට් එකත් එක මාරු වුණා වාහනේ ගාන සාමාන්‍ය ලක්ෂ 6ක් මොකද 60ක් වගේ වෙනවා. ඉතින් අපි 60ක වාහනයක් දැන් අලුත් වාහනයක් දැන් අවුරුදු 2ක් පරණ වාහනයක් කියන්නේ ඒ ලක්ෂ 34න් ලක්ෂ 5ක් 6ක් අඩු වෙන ලොකු ගණක් අඩු වෙන්නේ. සාමාන්‍ය මෙහි අවුරුදු 2ක් පරණ වාහනයකින් කිලෝමීටර් 10,000 පවුස් 10,000 වගේ දුපු වාහනයක් උපරිම දිව්වා. එතකොට ඒ වගේ වාහනයක් ගණ. එතකොට හිතන්න අපි ලංකාවේ ලක්ෂ 50කට ගත්තා කියලා. එතකොට ඔයාගේ වාහනයකට 200කට වඩා ලංකාවේ ටැක්ස් දානවා. අපි 200ක් ගත්තොත් ලක්ෂ 150යි ලංකාවෙන් එනකොට. එතකොට අපි එතකොට කියන්න ඕන දේ මොකද්ද මට අපේ දැන් හැම රටකටම තියෙනවා ලෝකේ තියෙනවා ලෝකෙත් එක ගන්දෙනු කරනකොට විදේශීය සංචිත කියලා account එක. එතකොට ඕකේ සල්ලි තියෙන්න ඕනේ ලංකාවේ නොහදන දේවල් මිලදී ගන්න. ලංකාවේ සල්ලි කියන්නේ රුපියල් වලින් ඒව කරන්න බෑ. එතකොට දැන් මේ දවස්වල ඔය විදේශ සංචිතයේ ඩොලර් වල අඩුවක් තියෙනවා. හරි නැති ප්‍රශ්නයක් තියෙනවා. තියෙන හින්දා දැන් වාහන ගෙන්වීම తాවකාලිකව නවත්තල් තියෙනවා. මේක ඉස්සරහට හරි මේක වාහන ගෙන්වයි කියලා හිතෙන හින්දා ඉස්සරහට ගෙන්නනවා නම් නිලධාරීන්ට සහ පාර්ලිමේන්තුවේ මැති ඇමතිලාට කල්පනා කරන්න දෙයක් තමයි මම කියන්නේ. දැන් අපි බලමු ඔය කොහොමද විදේශ සංචිත ලංකාවේ පිරෙන්නේ කියලා. ඒ කියන්නේ පිරෙන්නේ ලංකාවේ ගාමන්ට් එකේ මහන ඇඳුම් පිට රටවල් වලට විකුණලා හම්බෙන සල්ලි. ලංකාවේ මොකද්ද වතු කරේ තේ දළු කඩලා තේ එක්ස්පෝර්ට් කරලා හම්බ වෙන සල්ලි. ඊට පස්සේ ප්‍රධානම විදියට හම්බ වෙනවා විදේශ ශ්‍රමිකයෝ ගොඩාක් වෙලාවට මොකක්ද මිඩ්ල් ඊස් කන්ට්‍රි වල ගිහිල්ලා හම්බ කරලා දාන සල්ලි. අනිත් විදේශ ශ්‍රමිකයෝ ඉතින් ගොඩක් ඉන්න යුරෝප් කන්ට්‍රි වල ඒ කට්ටිය ශ්‍රමිකයෝ කියන බේ කට්ටිය ඒ කන්ට්‍රි වල සෙටල් වෙලා ඉන්නේ. සෙටල් වෙලා ඉන්න හින්දා ඒ කට්ටිය ලංකාවට සල්ලි දාන්නේ ඒ හම්බ කර සල්ලි ඒ වියදම් කරන ගෙවල් දොරවල් යාන වාහන පවුල පිටින් ජීවත් වෙන හින්දා. ගොඩක් මිඩ්ල් ඊස් කන්ට්‍රි වල කට්ටිය තමයි පවුල දරුවෝ ලංකාවේ තියලා සල්ලි හම්බ කර සල්ලි ලංකාවට දාන. ඔය සල්ලි වලින් පිරෙනවා. සහ ඊටාම් සුළු ප්‍රමාණයක් ඔය මොකද පොල රබර් ආශ්‍රිත නිෂ්පාදන වලින් සහ මොකද තොරතුරු තාක්ෂණ අංශයෙන් හම්බ වෙන සේවා වලින් හම්බ වෙන ගානකින් පොඩි ගානක් ෆිල් වෙනවා. ඕවා තමයි ලංකාවේ විදේශ ආදායම්. එතකොට ඕවගෙන් තමයි අර account එක පිරෙන්නේ. එතකොට ලංකාවේ නොහදන දේවල් වාහන තෙල් පෙට්‍රල් ඔක්කොම ගන්නෙ විදේශයන්. එතකොට ඒවට ඩොලර් වලින් ගෙවන්නවා. එතකොට ගෙවනකොට ඔය සල්ලි තමයි පාවිච්චි කරන්නේ ගෙවන්න. සහ ඕක පිරෙන අනිත් ප්‍රධාන විදිය තමයි ලංකාවට ගන්න ලෝන්. ලෝන් ගන්නවා කන්ස්ට්‍රක්ෂන් වලට ලෝන් ගන්නවා. අපි හිතන්නේ චීනෙන් අපි
පාරක් හදන්න බිලියන 5ක් ගත්තා කියලා ලෝන් එක. එතකොට ඒගොල්ලෝ ඒ සංචිතයට දාන බිලියන 5ක් අපි ලංකාවෙන් රුපියල් print කරලා ඒගොල්ලන්ට දෙනවා. ආ ලංකාවේ ගල්ලි ගන්න ශ්‍රමය ගන්න වියදමට සල්ලි කියලා. එතකොට ඒ වගේ පිරනවා. දැන් මේ දවස්වල වෙලා තියෙන්නේ ඔය මොකද්ද construction project මේ covid එක කරන්න බෑ. ඒකින්ද කිසිම රටකින් loan එකක් ඉල්ලන්න බෑ construction project වලට. ඒකින්ද ඒ මොකද්ද construction project වලට සල්ලි නෑ අර විදේශ සංචිතේ පිරේ. ඒකින්ද දැන් ඔය විදේශ සංචිතේ යේ ගාන maintain කරන ඒ කියන්නේ ඔක maintain කරන මේ මෑතකදී බංගලාදේශනොත් ණයගත්. ඒ කියන්නේ අපි මොකක් දකුණු ආසියාවේ දුප්පත්ම රටක් බංගලාදේශයට වඩා පල්ලෙහා ඉන්නේ කියන්න පුළුවන්. එතකොට ලංකාවේ වාහන import කරන ලෝ එක කොහොමද තියෙන්නේ? අවුරුදු 3ක් පරණ වාහන තමයි ලංකාවට දාන්න පුළුවන්. ඇයි ලංකාව දුප්පත්ම රටක් වෙලා මේ වගේ ලෝ එකක් maintain කරන්නේ? දැන් ඕස්ට්‍රේලියාව ගත්තොත් සංවර්ධිත රටක්. එහෙම කාසියමක් නෑ. ඕනම කාලයක වාහනයක් දාන්න පුළුවන්. ඒ අවුරුදු 10 15 20 පරණ වාහනයක් වුණත් දාන්න පුළුවන්. එතකොට ඇමරිකාව ගත්තොත් මම දන්නේ අවුරුදු 15ක් හරි 10කට වඩා පරණ වාහන දාන්න පුළුවන්. සෝරි අවුරුදු 15ක් නෙවෙයි 10ක නිකන් වාහන දාන්න පුළුවන්. පස්සේ කොංගෝ, ගානා, ඒ වගේ කන්ට්‍රී, ඒ වගේ අප්‍රිකාවේ දුප්පත් රටවල් ගත්තත් ඒ වගේ තියෙන අවුරුදු 10 15 පරණ වාහන දාන්න පුළුවන්. හැබැයි ලංකාවේ විතරක් මම දන්නේ තියෙනවා මේ වගේ ලෝ එකක් 2-3 years old vehicle විතරයි දාන්න පුළුවන්. ඇයි මෙහෙම කරන්නේ? ඇයි අපේ ලෝ එක දාන්න බැරි අවුරුදු 10කට වඩා පැරණි වාහන විතරයි ගෙන්නන්න පුළුවන්? අවුරුදු 10කට වඩා පැරණි වාහන විතරයි ගෙන්නන්න පුළුවන්. ඕ අවුරුදු 5කට වඩා පැරණි වාහන විතරයි ගෙන්නන්න පුළුවන්. ඒ කියන්නේ අවුරුදු 5 පරණ වාහන ගෙන්නන්න පුළුවන්, 10 පරණ වාහන ගෙන්නන්න පුළුවන්, 15 20 ඕනම කාලයක වාහනයක් ගෙන්නන්න පුළුවන් කියලා. ඇයි ලෝ එකක් හදන්න බැරි? හැබැයි තියෙන ලෝ එක හැමෝටම එක වෙන්න ඕනේ. පාර්ලිමේන්තුවේ ඉන්න മന്ത്രി ඇමති අලුත්ම රිලීස් කරපු V8 එක හරි BMW 7 එක හරි Benz S class එක හරි ගෙන්නගෙන මේ මොකද්ද මහ ජනතාවට විතරක් ඒ ලෝ එක මේ වෙලාව හරියන්නේ හැමෝටම පොදු වෙන්නේ නීතිය දානවා රටේ ජනාධිපතිර කමන්නේ ජනාධිපති අලුත් වාහනයක් ගෙන ගත්තර ඉදිරි හැමෝටම ඒ ලෝ එක මොකද පොදු ලෝ එකක් විදිහට දැම්මනම් දැන් හිතන්න මේ වාහනේ දැන් මේ වගේ කන්ඩිෂන් එකේ තියෙන වාහනයක් අලුතෙන් ගත්තොත් මම ඔයගොල්ලන්ට කිව්වා 134යි යෙන් ලංකා මුදල් 160ක් විතර. එතකොට අපේ දැන් මේ අලුත් වාහනයක් ගත්තොත් විදේශ සංචිතේ අපේ යෙන් මොකද යෙන් 134 ඩොලර් වලට හදුවට පස්සේ ඩොලර් 30,000ක් විතර. $134 ඩොලර් වලට හැදුවත් ඩොලර් සමන් 30,000ක් විතර මොකක් ඩොලර් වලින් අපේ සංචිතේ හිඳිනවා. ඉතින් අපි හිතන්නේ මෙයාගේ දැන් අවුරුදු 10ක් පරණ වාහනය මේක ගත්තනම් කිලෝමීටර් 19,000 දුවල තියෙන්නේ මේක ගත්තනම් මොකද අපේ සංචිතයෙන් හිස් වෙන්නේ ලක්ෂ මොකද යෙන් ලක්ෂ 3,40යි කියන්නේ ඩොලර් වලින් ගත්තොත් 3,000ක් වගේ. එතකොට සාමාන්‍ය 30,000ට 3,000ක් කියන්නේ 10න් පංගුවක් වගේ. එතකොට දැන් රට එතකොට මොකද්ද දැන් ඔය පාර්ලිමේන්තු ඇමතිලා മന്ത്രിලා ඇමතිලාගේ යටතේ වැඩ කරන ලේකම්ලා මේවා කල්පනා කරලා ඒගොල්ලන්ට හරියට උපදෙස් දෙන්න ඕනේ. උපදෙස් දෙන්න ඕනේ. දැන් මේ වගේ වාහනයක් ගෙන්නුවොත් 10න් එකයි අපේ සංචිත වලින් හිස් වෙන්නේ. එතකොට එක වාහනයක් ගෙන්නකොට හිස් වෙන සල්ලි වලින් වාහන 10ක් ගෙන්නන්න පුළුවන් ලංකාවට. එතකොට දැන් අපි කරන් එතකොට අපිට මේවට ටැක්ස් එකක් ලංකාවේ ගහන්න හොඳ නැහැ 100%ක් විතර. ඇයි මිනිස්සු කැපකිරීමක් කළා අවුරුදු 10කට වඩා පරණ වාහනයක් ගෙන්නලා එමිසු අපේ සංචිත හිස්වීමටත් උදව්වක් කර හිස්වීම හිමිහිට වෙන්න උදව්වක් කරනවා. ඒ කියන්නේ මේ වගේ වාහනයකට ගහන 100%ක් බද්දා. ඒ කියන්නේ කවදාවත් ලංකාවේ බදු ගහලා සල්ලි හම්බ කරන්න බෑ. මොකද බදු ගහලා අපි හම්බ කරා රුපියල් හම්බ කරා කියලා අපේ විදේශ සංචිත වල ඩොලර් පිරෙන්නේ නැහැ.
ඒකින්ද කවදාවත් දැන් මෙච්චර කාල පාර්ලිමේන්තුවේ අයවැය හැමදාම හදනවා ඒක තමයි මම හිතන්නේ ලංකාවේ හදන බොරුම ඩොකියුමන්ට් එක. ඒ කියන්නේ අපි මොකද වැය හදනවා ඩොලර් වලින් ඊට පස්සේ අය මොකද හදනවා රුපියල් වලින්. අර වැය කරපු ඩොලර් කොහොමද ඩොලර් වලින් එන්නේ කියලා හදන්නේ. අපි ආදායම හදන රුපියල් වලින් කොහොමද හදන්නේ 90%ක් ඔගේ මොකද ආදායම් වල තියෙන්නේ ඉම්පෝට් මත කරන බදු. එතකොට බදු වලින් අපිට හම්බෙන්නේ රුපියල් විතරයි. එතකොට හිතන්න උදාහරණයක් විදිහට අපි ලක්ෂ මොකද 2,34,000ක වාහනයක් ඩොලර් 30,000 කියමු. අපි ඩොලර් 30,000ක වාහනයක් ගන්නවා. ගන්නකොට අපේ සංචිතයෙන් ඩොලර් 30,000ක් හිස් වෙනවා. අපි මේක ලංකාවට ආවට පස්සේ ලංකාවේ සල්ලි වලින් හිතන්නකො 160,000ක් කියලා ඩොලර් 30,000 කිය. එතකොට 160,000 වගේ ගහනවා 200ක්. එතකොට 60 වැඩි කිරීම 3 180,000ක් මේකේ වාහනේ ගානට 60ක් අයින් කරලා පස්සේ 120,000ක් බදු ආදායමක් හැදෙනවා අපිට. ඒ වුණාට මේ බදු ආදායම රුපියල් වලින් අපි ගන්නෙ. එතකොට රුපියල් වලින් ගන්නෙ ඒ වුණාට අපේ විදේශ සංචිත හිස් වෙලා තියෙන 30,000. අපි හිතන්න අපි මේ මොකද ගත්ත 120 අපේ රුපියල් සල්ලි හින්දා අපිට වෙන මොකටවත් පාවිච්චි කරන්න බෑ. අපි හිතන්න අපි තෙල් ගෙන්නනකොට ගන්න ඕනේ, වෙන ආහාර ට්‍රැෆික් සීනි පිටි ගෙන්නනකොට වියදම් කරන්න, ඒ මොකටවත් ගන්න බෑ. ඒ ඔක්කොම ගන්නවා විදේශ සංචිතවල තියෙන ඩොලර්ස් වලින්. දැන් අපි හිතන්න මේ වාහනේ 10 මිලියන් පංගුවක් ඩොලර් 3000කට ගෙන්නුවා කියලා. එතකොට හිස් වෙන ප්‍රමාණය සෑහෙන අඩු හින්දා මේ වගේ ගෙන්න මිනිස්සුන්ට 100%ක් වගේ ටැක්ස් එකක් ගන්න කියලා අපි හිතන්නකෝ. මේ වාහනේ ලංකාවට ක්‍රිය කරා කියන 108ක් වෙනකොට පුළුවන් නම් 150ක් ගන්න පුළුවන්, ඒත් හොඳයි. 8ක් වෙනකොට ක්‍රිය වුණා නම් මොකක්ද 100ක් ගහව 108යි 116ක් වෙනකොට මේ වගේ වාහනයක් ලංකාවේ මිනිහට පදින්න පුළුවන්. ඉතින් ලංකාවේ මම දන්න විදිහට ලක්ෂ ගණන් පඩි ගන්න ඉන්නේ බොහොම අතලොස්සයි. දැන් ඊයේ පෙරේද අපි දැක්ක විදුහල්පති ගුරුසේ පඩි වැඩි කරනන්ගේ උද්ඝෝෂණ කළා තියෙනවා. විදුහල්පති උපරිම ශ්‍රේණියේ විදුහල්පතිවරයෙකුගේ පඩිය 90,000කට වැඩි කරන්න ඇග්‍රී වෙලා තිබ්බා. ඉතින් ඔයගේ ලක්ෂයට අඩු පඩි ගන්න මිනිස්සු ඉන්න. ඉතින් මිනිස්සු මොකද ලීසින් එකක් හරි දාලා මේ වගේ වාහනයක් ගනි සාමාන්‍ය 115,000කට තියෙනවා. ඉතින් අනිත් එක තමයි දැන් මේ වාහනේ විතරක් නෙවෙයි ඔය ප්‍රියස් ඇක්වා ඊට ලංකාවේ තියෙන ඇක්සියෝ වගේ ඇක්සියෝ කොරොල්ලා ඇක්සියෝ වගේ වාහන මීටත් වඩා අඩුවට 2,200,000 වගේ ගන්න තියෙනවා. එතකොට මොකක් හරි නීතියක් ගේන්න. දැන් මේ වගේ වාහන පෙට්‍රල් සාමාන්‍යයෙන් මේක ලක්සරි වාහනයක් පෙට්‍රල් මොකක්ද 10ක් වගේනේ කරන්නේ. ලංකාවේ මිනිස්සු කැමති පෙට්‍රල් 20ක් විතර කරන වාහනයක් නම් ඒකයි මේ මිනිස්සු ගන්න ඔය ඉන්දියන් වාහන. ඉන්දියන් වාහනේ කොහෙන්ද ගන්නේ? ඇටෝ එක 125,000-126,000 යන්නේ. සාමාන්‍ය අපි අලුතෙන් ගත්තා 115,000 විතර වෙනවා. ඉතින් අපිට ඊට වඩා පෙට්‍රල් වැඩ කරන ඊට වඩා සේෆ්ටි තියෙන මොකද මිනිස්සු පාරේ යනකොට හැපිලා මැරෙන්නේ නැති වාහන තියෙනවා. ඔය ඇක්වා ඊට පස්සේ ප්‍රියස් ඒ වගේ අවුරුදු 10ක් විතර වෙන වාහනය ලංකාවට තිය කරන්න 106-108 රේන්ජ් එකේ ක්‍රිය කරන්න පුළුවන්. ඔය මොකද විට්ස් වගේ කාර් ඒ මට්ටමන පෙට්‍රල් වැඩ කරනවා. සාමාන්‍ය 106-105 රේන්ජ් එකේ ක්‍රිය කරන්න පුළුවන්. ඉතින් ඇයි ඔය අවුරුදු මොකක් තුනක් තියෙන එක දික් කරන්නේ නැත්තේ? එහෙම කරා නම් මම හිතන්නේ ට්‍රීවිල් එකකුත් 107,000 විතර මොකක්ද මේ වගේ හයිබ්‍රිඩ් වාහන ටැක්සි වලට ගෙන්නලා හයිබ්‍රිඩ් කාර් වලින් ටැක්සි දුවන්න පුළුවන් ලංකාවේ. අපිට මතකයි පොඩි කාලේ අපි ගියේ මොරිස් මයිනර් ඔක්ස්ෆර්ඩ් වල ඔක්ස්ෆර්ඩ් වගේ කාර් තමයි ටැක්සි වලට තිබ්බේ. ඊට පස්සේ ජපාන් වාහන ලාන්සර් කොරොල්ලා අගේ වාහන ඊට පස්සේ ටැක්සි දීවා. ඊට පස්සේ එමීට ඒක ගියා ඉන්දියා ට්‍රීවිල් එක. අපිට ආපම් මේ ට්‍රීවිල් ටික අයින් කරලා මේ වගේ වාහන මොකද්ද හයිබ්‍රිඩ් වෙහිකල් අපි ටැක්සි වලට යොදවන්න පුළුවන්. අර වගේ පෙට්‍රල් ප්‍රමාණයම යන්නේ. එහෙම හයිබ්‍රිඩ් වෙහිකල් ලංකාවට ගෙන්නුවා අපිට දැන් අපි අර තෙල් වලට වැය කරන්න තියෙන ඩොලර් ගාන විදේශ සංචිතයෙන් යන ගාන 150කින් අඩු කරගන්න පුළුවන්. ඒ සාමාන්‍ය වාහනයක් දුවන ප්‍රමාණයට වඩා
ඩබල් ප්‍රමාණයක් දුවනවා හයිබ්‍රිඩ් වෙහිකල් එක. ඉතින් ඕක තමයි කියන්න ඕනුනේ. මම ඉස්සරහට තව වීඩියෝ කරන්න. මේක තමයි මට කියන්න ඕනුනේ පොඩ්ඩක් පාර්ලිමේන්තුවේ ඇමති මන්ත්‍රීලා ඇමති මන්ත්‍රීලා සහ ඒගොල්ලන්ට උපදෙස් දෙන ඇමති මන්ත්‍රීලා නූගත් වෙන පුළුවන්. ඒගොල්ලන්ට උපදෙස් දෙන ලේකම්ලා බොහෝ විට විශ්වවිද්‍යාලවල ගිහිල්ලා BSc MSc ගහලා මොකද ලංකාවේ පරිපාලන සේවයේ එක්සැස්කෝ ගොඩක් කරලා ටික උගත් අය උගත් කියන්නේ අපි කියන සාක්ෂරතා දින අය ඒගොල්ලන්ට මේ කියවලා මේ සර්ච් කරලා බලන්න පුළුවන් ඉස්සර වගේ නේද ඉන්ටර්නෙට් එක තියෙනවා ඕගොල්ලන්ට කියන්නේ toyota.co.jp කියලා වෙබ්සයිට් එකට ගියාට පස්සේ මේ වගේ වාහන ඇඩ්වර්ටයිස් කරලා තියෙනවා බලන්න පුළුවන් ප්‍රයිසස් එහෙම නැත්නම් www.nissan.co.jp වගේ ගිහිල්ලා බලන්න පුළුවන් මේ toyota ජපාන් වාහන විතරක් නෙවෙයි ලංකාවට Benz BMW තුත් මේ ගණන් වලටම ගෙන්නන්න පුළුවන් ජපානේ ඒක තමයි මට කියන්න ඕනේ